final rundown, going to the cake. I think on the Apialu video Kagano, make up again a little trip pega, go to Kalakina, Menaka bucket list ticket trip pega. No, Eka Giauru de Chona, Apicati Katakara, Gia Paris, Mama Baldi at the Yagan Beruna, the Maypal Kohamari Api Settela, Yandiane Cape York. I think Api Gamana Patanga. අපි බ්‍රිස්බේන් වලින් ආවේ දැන් අපි කිලෝමීටර් 600ක් විතර උඩට ඇවිල්ලා ඉන්නේ කැම්පන් ළඟ ඉන්නේ ඔය අපි ටිකක් දවල් වෙලා එහෙන් එන්න ගත්තා ඊට පස්සේ ඊයරා මෙතන කැම්ප් කරා ඉතින් අද ඉඳන් තමයි ඔෆිෂියලි අපි ගමන මේ විදිහට පටන් ගන්නෙ ඉතින් දැන් අපි උදේ පැක් කරලා ඔක්කොම කරලා අද දවසේ පිටත් වෙන්න තමයි රෙඩි වෙලා ඉන්නේ ඔව් දැන් දැනට අපි කියමු දැනට අපේ තියෙන වාහන ටිකයි කවුද මේවා කරන්නේ කියලා නේද ඔව් දැනට අපේ මේ වෙලාවේ වාහන අපි තුනක් තියෙනවා මේ තියෙන්නේ මගේ වාහනේ ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම ෂෝනගේ වාහනේ තියෙනවා ෂෝනගේ JQ ෂෝන මේ ඉන්නේ ෂෝන ඉතින් එයාගේ වාහනේ තමයි මේ තියෙන්නේ ඊට පස්සේ මගේ මේනකගේ වාහනේ අලුත් වාහනේ අතන තියෙනවා ඉතින් තව තව සමහර විට තව GU එකක් set වෙයි මගදී අපේ යාළුවා ජේසන් ජේසන්ගේ ගිය පාර වීඩියෝ එක හිටපු ජේසන්ගේ වාහනේ එයා එනවා කියලා කිව්වා මගදී බලමු set වෙයි ඔව් සමහරට අදර් set වෙයි කියන්න දන්නේ නැහැ set වුණොත් බලමු ඔව් ඉතින් අද අපි 1000 කිලෝමීටර් 600ක් අතර drive කරන්න තමයි හිතන් ඉන්නේ නේ ඔව් අද තාම නවතින තැනක් decide කළා නේ අපි නෑ අපි හිමීට උඩට යනවා ගිහිල්ලා එන විදියට බලමු ඔව් ඉතින් එහෙනම් මේ මෙතනට එන්න පොඩි 4 wheel truck එකක් එන්න තිබ්බ තින්න කී රෑ ආවේ 4 wheel නෑ 2 wheel හැබැයි අමාරු truck ටිකක් බෝගී නේ ඔව් ඉතින් ඊ රෑ ආවේ දැන් අපි මේ truck එක ගිහිල්ලා පාරට යන්න ඕනේ ඉතින් ගිහිල්ලා බලමු අරේ අතන හිර වෙන පොඩ්ඩක් ඔව් ගියා හරි එහෙනම් අපි යමු ජයතු Easy.
කියන ටවුන් එකට යන ගමන් ඉන්නේ. අපි නැවතුන තැන ඉඳන් දැන් අපි මේන් රෝඩ් එකට ඇවිල්ලා යනවා. රොකම්ටන් වලට තියෙනවා 10 කිලෝමීටර 114. අපි නැවතුන හරියට කියන්නේ ග්ලැඩ්ස්ටන් කියලා. ඉතින් අනේ හරිය ගංගා ඉනේ තමයි අපි කැම්ප් කරේ. ඊට පස්සේ දැන් අපි රොකම්ටන් කියන ටවුන් එකට ගිහිල්ලා ටවුන් එකෙන් අපි ෆියුල් ආපහු ෆිල් කරන්න ඕනේ. ඊට පස්සේ බඩුවක ඇත්තනවා ගන්න. මොකද අපිට ඇත්තනවා බ්‍රිස්බේන් වලින් අපි පොඩ්ඩක් රෂ් එකේ පිටත් උනේ. ඉතින් ෂොපින් අනම්මන් කරගන්න වෙලාවක් හරියට සෙට් වෙන්නේ නැහැ. මොකද වැඩ කරලා කරලා අන්තිම දවස වැඩ කරලා තමයි අපි පිටත් උනේ. ඉතින් ෂොපින් කරන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. රෝකී වලින් අපි ෂොපින් කරලා පොඩ්ඩක් කරලා බඩු ටිකක් එහෙම පැක් කරගෙන එතනින් එහාට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අනිත් බොයිස්ලාත් පිටිපස්සෙන් එනවා. මේ වෙලාව ඔයාලා දකින්නේ ගල් අඟුරු ගෙනියන කෝච්චියක්. ඒ කියන්නේ මෙහි මේ හරිය මයිනින් වලට ගොඩක් ප්‍රසිද්ධයි. මේ හරිය ගොඩක් මයින් සයිට්ස් තියෙනවා. ඉතින් ඒ මයින් සයිට් වල ඉඳන් නැව් වලට පටවන්න ගල් අඟුරු අරන් යන කෝච්චියක් තමයි ඔය. ඔය වගේ කෝච්චි ඒ කියන්නේ ගොඩක් කෝච්චි පෙට්ටි 100 ගණන් තියෙන ඔය කෝච්චි වල. ඒ වගේම එන්ජින්ස් සමහර ඒ වගේ දෙක සමහර ඒ වගේ තුන වගේ තියෙනවා. එහෙම තියලා තමයි අදින්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි ඔය. අපි දැන් ඇවිල්ලා ඉන්නේ රොකම්ටන් කියන ටවුන් එකට. රොකම්ටන් කියන ටවුන් එක ගොඩක් ප්‍රසිද්ධයි බීෆ් කැටල්. ඒ කියන්නේ මස් පිණිස ඇති කරන හරක් සඳහා තමයි රොකම්ටන් ගොඩක් ප්‍රසිද්ධ. ඊට අමතරව රොකම්ටන් වල මයිනින් අන්න ඒ වගේ දේවල් එහෙමත් තියෙනවා. රොකම්ටන් වලම නෙමෙයි රොකම්ටන් වලින් රට ඇතුළට වෙන්න ගොඩක් මයින්ස් තියෙනවා. කෝල් ඊට පස්සේ එක එක තව මේ ඛනිජ වර්ග අන්න ඒ වගේ දේවල් මෙහෙ මයින් කරනවා. ඉතින් ඔය ටික තමයි. මේක ටිකක් ඩ්‍රයි පැත්තක් උඩට වෙන්න තියෙන. මේ දවස්වල නම් වහිනවා මෙහෙට. රොකම්ටන් හැබැයි ගොඩක් ලොකුයි. ඒ කියන්නේ සිටි එකක් විදිහට ගත්තාම ගොඩක් ලොකු සිටි එකක්. ඉතින් දැන් අපි යන්නේ ෂොපින් කම්ප්ලෙක්ස් එකට. මොකද මම අර කලින් කිව්වා වගේ අපිට බඩු වගේක් තියනවා ගන්න. මේනක පොඩ්ඩක් නතර වුණා. එයාට ෆියුල් ගහ ගන්න. මයි ෂෝනායි යනවා ෂොපින් සෙන්ටර් එකට ෂොපින් පාරක් දාන්න. ඉතින් අපි එතනදී ආපහු මේනක හම්බෙනවා. අපි බලමු එන මොකද වෙන්නේ එතනින් එහාට කියලා. දැන් මේ අපි බ්‍රිජ් එක ක්‍රොස් කරනවා. ඊට පස්සේ ඉස්සරහා තව විනාඩි 4යි තියෙන ෂොපින් සෙන්ටර් එකට. ඔව් බං ගියා ගියා. අපි දැන් එතකොට අද මැකයි වලට දැන් දාගෙන යන්. ඊට පස්සේ වෙලා තිබ්බොත් බෝවන් නදිමු නේ. ඔව් බෝවන් වගේ යආගන්න තිබ්බනම් හොඳයි අද. බෝවන් වල එහෙනම් අර ලස්සන මේ කැම්ප් සයිට් සෙට් එකක් එහෙමත් තිබ්බා. ඒ ටිකේ නම් බලමු. ඔව් බෝවන් පැත්ත ලස්සනයි නේ බං. ඔව් බෝවන් නේද මෙන්ද බාල් කරන්න නම් කියන්නේ මිත් මංගා කියන්නේ. ඔව් අනිවාර්යයි. මකයි වලට යන්නත් තව තියෙනවා 3.5 hours වලට වැඩි. ඔව් අපි එක දිගට අදිමු පුළුවන් නන්නේ. ඔව් පුළුවන් තරම් ගෙහිල්ලා මේ බලමු. ඉස්සරහින්
අපි මෙතන පොඩි බ්‍රේක් එකක් ගන්න නැවතුවා. නවත්තන අතරේ මට හම්බුණා මේ මරු කැම්ප් ස්පොට් එක බීච් එකයිනේ. අද ඉතින් අපි යන්න හිතන් හිටපු තැනට යන්නෙත් නැතුව මේ ඒ තැනේ ගමනක් කැන්සල් කරලා අපි තීරණය කරා මේ කැම්ප් ස්පොට් එකට යන්න. මෙතන ඉඳන් පැය විනාඩි 22ක දුරක් තියෙනවා යන්න. බීච් එකයිනේ ලස්සන ස්පොට් එකක් කියලා තමයි තියෙන්නේ. ඒක තමයි අද දවසේ අපේ ආගට වෙන තියෙන අද කවුද අපේ ෂෝනට පොඩ්ඩක් ලෝකයක් තුමක් ඇතුළත දෙනවා. ඉතින් ඒක නිසා අපි ගොඩක් දුර ඩ්‍රයිව් කරන්න හිතන්නේ නැහැ. ඒක නිසාම තමයි ළඟ එකක් බැලුවේ. ඉතින් එතකොට මෙතන හම්බුණා. ඉතින් අපි දැන් යනවා මේ ඒ කැම්ප් ස්පොට් එක. අපි ගිහලා බලමු කොයි වගේද මේ එකේ කියන්නේ දාලා දෙන ෆොටෝස් වල එහෙම හැටියට නම් මාන ලස්සන තැනක්. අසන් සම්සෙට් එකක් ගේම් බලන්න පුළුවන් තරක් මේ අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. 400 මීටර්ස් වලින් හැරෙනවා දකුණට. මොකද්ද මෙතන බීච් එකක් නේද තියෙන්නේ? මම මෙතන දෙන්නේ දුරක්. මේ තියෙන දී කැම්පින් ස්පොට් එකක් Cape Palmerston National Park का मामा मैं क्या कहना हाल अति है ना वधे ये कहना दरने है भाई केला तीन ने Central Coast इके दिया ना हम तो मैं कैंपिंग स्पॉट टैक किया वधे रेड मोना दरने कहाँ ने नहीं मामा क्या नहीं सही था मटना बड़ी की नहीं थे දැන් මම මේකේ ගැන හිතුවා විතරයි මේ මොන්නේ ලෑම්බයක් ගහලා නිකන් කොහමද නිකන් පරාඩ පාරක් වගේ දාන්න තිබුණා. Sounds good. මේක හොඳයි. මලේ යන බීච් එක ලයින් එක හොඳ වෙයි කියලා. ඉස්සරහන් 400 meters right turn. අපිට 4 wheel දාගෙන යන්න වෙන සීන් එකක්ද මේක? නිකර මඩ පොකුණකින් යන්න දෙන්නේ ආන ඒට හොදන්න වෙන සීන් එකක් තියෙන ආයිත් ඒක ගාලේ යන්නේ සිනාඩ මේකමනේ මේ වගේ මම මට සෙට් වෙන්නේ ආ ඒක පාට වලක් වගේ බලලාද සිනාඩ Thank you.
දක්න බා ආවට මල මඩ වගුරක් මේ ගමන මගුලක්ද මන් දන්න අවුල දින දැන් ගිහිල්ලා මේ මේ වාහනේට හේතු වෙන්න බෑ මේක ගැවුණා ලස්සනම එකනේ බා වතුර වල වලින් යනවා යනවා ඉවරන්නේ නෑ නේකනේ සීන් එක තා පොට්ටයි තා පොට්ටයි ඔව් ලස්සනයි කියන්නේ අඩෝ සීන් ඈ බක් සීන් නැති වෙනවා අත්තරම අර බලලා මෙතන ඉඳලා මචං කොහමද කොල්ල එක්කන් එන තැන් ඈ සී නෑ නේද ඉතින් බොයිස්ලා අද අපි ඇවිල්ලා ඉන්න තැන නම් සුපිරිම තැනක් පට්ට සතුටුයි හිතා ගන්නවත් බෑ කියන අපි දැන් ඉන්නේ පට්ටම කන්දක් උඩ ඒ කියන්නේ මේ තුඩුවක තුඩුවක කන්ද උඩ තියෙන දැන් මේ මෙතනින් බලුවහම මේ පල්ලෙහා තමයි තුඩුව ඒ කියන්නේ මේ ලෑන්ඩ් එකේ අග තියෙන්නේ ඉතින් මේකේ වටේට පේන view එක තමයි ඔයාලට මේ පිටිපස්සෙන් පේන්නේ මේ තියෙන මෙන්න මේ විදිහට තමයි පේන්නේ අර අර ඔක්කොම අර හරිය පේන්නේ ඔක්කොම islands අර හරිය තියෙනවා තව islands ඊට පස්සේ මෙහෙන් ගියාම අර තියෙන තව islands ඊට පස්සේ මේ මේ පැත්තේ තමයි main land එක තියෙන්නේ අපි මෙන්න මෙතන තමයි කැම්ප් කරන්න යන්නේ හරියටම කන්දේ මුදුනේ අපිට ඒ කියන්නේ 360 view එකක් ගන්න පුළුවන් මෙතනින් මෙහෙන් ගත්තාම ඉතින් මම්මගේ වාහනේ ගහුවා මෙතන ෂෝනාගේ වාහනේ මෙතන දැන් මේනක පාක් කරන්න යන්නේ ඉතින් මෙන්න මේ විදිය තමයි තන සුපිරි තනක් ආයේ ඉතින් වැඩක් නැහැ කියලා සන්සෙට් එක එහෙම මැක්ස අදනම් අමතක නොවන නයිට් එකක් වෙන සීන් එකක් තියෙනවා මාර ලස්සනයි මේක. ඉතින් ඔව් අද අපි මෙතන ෆුල් එන්ජොයි කරලා නයිට් එක ගහලා යන්න තමයි සෙට් වෙන්නේ. දැන් අපි කැම්ප් එක සෙට් අප් කරන ගමන් ඉන්නේ. ඒක මොකද කියන්න තියෙනවා? පට්ට තනක් ඉතින් සුපිරි. සුපිරි නේ. Hello boys, I think good morning. Good morning. I think අන්න අද අපි උදේම නැගිටලා මේ මේකනම් කෝෆි එකක් ගහනවා. මං තාම හදාගත්තේ නැහැ. I think ඊරෑ වැස්ස නේද? ඊරෑ වැස්ස මේ හොඳටම හොඳ හුළඟ හුත්තාව. ටෙන්ට් එකත්
ගහගෙන යන තත්ත්වයක හිටියේ. මේ අපිට සන්රයිස් එක නම් ඇත්තටම බලන්න සෙට් වෙන්නේ නැහැ. ඔයාලට පෙන්වන්නම් මේ පිටිපස්සෙන් අද දවසම ගොඩක් cloudy. ඉතින් ඊයේ ලස්සනට මේ පැත්තේ තමා මේ පැත්තේයි මෙන්න මේ පැත්තේ තමා sunset එක සෙට් වුනේ. එතකොට sunrise එක අනිවාර්යෙන් මෙන්න මෙහෙ තියෙන්නේ. වැඩේ තියෙන්නේ මේ අද වලාකුළු. මාර විදිහට වලාකුළු. අනිතක දැන් මාර low tide එක මාර ගොඩක් බහලා තින අර අර හරිය උනත්. ඔව්. වැලි ඔක්කොම වැලි තේන්න තරම් බහලා තියෙනවා. බහලා. මේ ඔව් මේ වගේ තැනක තමා ඊයේ සමහරට ඕගලන්ට මේ හරියට රෑ පේන්න නැතුව ඇති අපි හිටපු තැන. ඉතින් මෙන්න මෙහෙම මේ අපි මේ කන්දක් මුදුනේ ඉන්න මෙතන. දැන් අර වලට සමහර පේනවා ඇති පිටිපස්සෙන් අර පල්ලෙහා කට්ටිය කැම්ප් කරන් ඉන්නවා. මේ මෙන්න මේ හරියේ කට්ටිය කැම්ප් කරනවා මේ අපි ඉන්න මේ කන්දේ මුදුනේ. මෙතෙන් මෙතන මේ ඔක්කම අර තියෙන පල්ලෙහා මේ පැත්තෙන් ගත්තාම මෙහෙත් පල්ලෙහා අපි මේ මුදුනේ ඉන්නේ. ඉතින් මේකේ අපිට මෙතන ඇත්තම 360 ඩිග්‍රී view එකක් තියෙන්නේ. මේ වෙලාවේ බාදිය අර ඔක්කොම ඊය නැත්තම් අර අරහේ පේන ඔක්කොම මුදෙන් යට වෙලා තිබ්බේ. දැන් ඔක්කොම ආපහු මතු වෙලා. හරි ෂොක්. ඔව්. ලස්සන තැන. ලස්සන තැන පට්ටම ලස්සන තැනක්. අර පල්ලෙහා පොල් ගස් තියෙනවා. අපි පොල් ටිකක් කඩන්නම් කියලා හිටියේ වැඩේ දින වැස්සා. ගලා තියෙනවා අර. ඊර තියෙනවා අර හරිය. සිරාවට. හැබැයි දැන් ඊර ආවොත් එළියට ආපුවම හොඳ රස්නේ තියෙන්නේ. සාමාන්‍ය සීතලයි. ඔව්. දැන් අපි පොඩ්ඩක් හිටපු තැන පෙන්වන්න. ඊයර සමහර පේන්න නැතුව ඇති. මේ විදිහට තමයි. හිටපු තැන ඊරිගම් තෙන් ගලවන් යන විදියට උලන් ආවා වැස්සා. ගුඩ් මෝර්නින් ෂෝන. මෝර්නින් මදර්. තාම නිදි වගේ වාගෙන නිදි වගේ සීන් එකක් ඉන්නේ. ඔව් ඉතින් මේ අපේ උදේ මේට වැඩි හදිස්සියක් නැහැ අපිට. මොකද අපි ගොඩක් අපි ටයිම් එක ඉස්සරහින් ඉන්නේ අපි යන්න ඕනේ තැන් වලට. ඒ නිසා කිසිම හදිස්සියක් නැහැ. ජේසන්ලා අපිත් එක්ක ජොයින් වෙනවා ගොඩක් විට අදවසට. ඒගොල්ලෝ තාම මග ඉන්නේ. ඒගොල්ලෝ එන ගම. මොකද ඒගොල්ලොත් මට දැන් උදේ කතා කරා. කතා කරලා කිව්වා ඒගොල්ලෝ මග එන ගමන් කියලා. ඒතකොට ඒගොල්ලෝ ජොයින් වෙනවා. ඉතින් අපි දැන් උදේ කරන්නේ මොනහරි පොඩි දෙයක් හදාගෙන කාලා හිමීට පැක් කරගෙන හිමීට යන්න රෙඩි වෙන එක තමයි ඊට පස්සේ සෙට් වෙන්නේ. අපි අදත් කිලෝමීටර 4500ක් මේවි 600ක් වගේ යන්න තමයි හිතන් ඉන්නේ. අපි පොඩි වෝක් එකක් දානවා බීච් එක දිගට. මේ මනම් තාම දෙක බොන ගම. මේනක ඉස්සරහින් යන්නේ ඩොගිනේෂන් එක. පේපර් තමයි යාගේ නම. අපේ කවුද ෂෝනගේ ඩොගිස්. මේ තියන්නේ පල්ලෙහා බීච් එක. මෙතනින් පල්ලෙහා තමයි අනිත් කැම්ප් ග්‍රවුන්ඩ්ස් තියෙන්නේ. අතනින් යන්න බෑ මචං. අපි අතනම බහින්නේ. ඔව් නේ. මේ තියන්නේ පොල් පල්ලෙහා මේ බ්‍රිස්බේන් නවට එහෙම පොල් නෑ. මේ මේක එහෙම පොල් ඕනේ තරම් තියෙනවා පොල් සිරාවට. මොබද පොල් අද කඩන්න කලටිද ඔක්කොම තියෙනවා. මේක තමයි මේ මෙතන මම නැග්ගත් එහෙම ගහට පොඩ්ඩක් මැජික් සීන් එකක් වෙයි කියලා හිතනවා. අපි ටිකක් එහාට තියෙන පොල් ගහ. ඔව් අර 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 පැත්තේ තිබ්බා. අර පැත්තේ තිබ්බා. ගිහිල්ලා බලමුකෝ නේද. නැඩෝ අම්මට උන් ෆෝන් එකට ඕකෙම ගහලා කප්පු.
වල්ලම කපලා දා. ගෙනියන්නත් ලේසි. හොඳ පොල්ලේ. රොකෝල් කටම. I'm an arborist, so I normally do trees, and last time we were in far north Queensland. Okay. We were up in like Cooktown. And there was heaps, and it was just like all the trees I'd know. You could well get to that one. Yeah. So I'm used to wearing gear. I'm like, I wish I bought some gear, I could go up there. Yeah, probably try some of this as well, because this is sweet. Are that good? Yeah. Alright. I think I've been on a polkadua kuruma bihua. කුරුම්බ කෑවා උදේ පාන්දර. ඊට පස්සේ මේ පොඩ්ඩක් යනවා මේ මෙතන ආපු එක්කෙනෙක් කිව්වා ෆොටෝ අපේ කෙන්ස්ටික ලස්සනට පේනවා කියලා ඈතර. ඔව්. එයා අපි දැන් බලනවා එයා කියපු දේ අපිට ෆොටෝ එකක් ගන්න පුළුවන්ද කියලා. මොකද අපි කැම් කරේ කන්ද මුදුනේ. ඒත් ඒක නිසා මේ අපේ ටෙන්ස් සෙට් එක විතරක් පේනවලු හරි ලස්සනට මේ ගස්සුඩින් ඈතට ගියපුවා. ඉතින් අපි යනවා පොඩ්ඩක්. දැන්මම පේන. ඔව්. මේ දිනේ බීච් එක හරිම ලස්සනයි. මේ වෙලාවේ අර බාදිය තියෙන කේස් එකක් මේ දින්. සීතල නැහැ පොඩ්ඩක්වත්. නාන්න පුළුවන් සීන්නක් තියෙන්නේ. අපි ආව අර කට්ටිය කලින් කියපු තැනට. ඔයාලට පේනවත් දන්නා මෙන්න මෙතන තමයි අපේ වාහන ටික තියෙන්නේ. කන්ද උඩ දැන් ඉන්නේ බීච් එකේ. අපි එතනින් ෆොටෝස් ටිකක් ගන්න ආවේ. මේ මාර ලස්සනයි අර කණ්ණාඩියක් උඩ ඇවිදිනා වගේ ඉන්න එකක් තියෙන්නේ. හොඳයි නේ අද උදේ. පට්ටනේ. කොල් කඩුව කුරුම්බ බිව්වා. ලස්සන දසුන් දැක්කා. දැන් අපිට තියෙන්නේ පොල් කරේ තියාගෙන යෑම. පෙපර්ගේ විතරයි පොල් නැත්තේ. පෙපර්ට ගෙනියන්න බෑ. දඩෝරියයි කෙටේරියයි පොලුයි. තෝයන්ට දිනවනේ දෙයියනේ. මං හිතුවා මේ හරියට මම ඉවරයි කියලා. එහෙම. One's a couple, two's a crowd, three's a party coming, move around the first rush when the school is out, when the booze is up, when the sun is down.
some pillows in the Chevy. Hey, hey, just like a thigh laying low, hitting heavy. Hey, hey, take your time, let me know when you're ready. Hey, hey, couple months I've been messing with this baby. Hey, 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 open for blinds tonight. මේ වෙලාව රෙඩි වෙලා ඉන්නේ අකුලගෙන යන්න ඔක්කොම පැක් කරගත්තා දැන් යන්න තමයි තියෙන්නේ අද ජේසන් හම්බෙනවා මගදී නේද ඔව් අද ජේසන් හම්බෙනවා මගදී මේ ඒගොල්ලෝ තව පැය කීපයක පැයක දෙකක වගේ දුරෙන් ඉන්නේ අපිත් එක්ක ඉතින් අපි දැන් මෙතන මේන් රෝඩ් එකට යනවා යාම ජේසන් හම්බෙනවා ඔව් ඊට පස්සේ අපි අද දවසේ ඉන්න තැනකට සෙට් වෙනවා ඊට අවශ්‍ය වෙද්දී पट लसन तना अभी अंडे अंडे है ना मगधी हम भी අපි අද 4 වෙනි දවසට අපේ ගමනේ 4 වෙනි දවසට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මං ඉදා පොඩි අප්ඩේට් එකක් දෙන්න කියලා ඊයේ හැම මොකද උනේ කියලා ඊයේ හවස අපිට ජේසන් ළමා හම්බුණා. කොමාරි කැචප් කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි ඊයර කැම් කරන්න හිටපු තැනට යනකොට ගොඩක් රෑ වුණා. ඉතින් ඒ නිසා මට ඔයාලට වීඩියෝස් වලින්වත් මුකුත් කරන්න බැරි වුණා. අන්තිම ගොඩක් රෑ වෙලා කැම් සයිට් එකට ගියේ ගිහිල්ලා ඒවා එයාලට උදව් කරලා ඒ ඔක්කොම ටික වෙනකොට අපිටත් ගොඩක් මහන්සි ගොඩක් ග්‍රෑ වුණා. කොහොමාරි අපි දැන් අද අපු ඩ්‍රයිව් කරන්න පටන් අරන් ඉන්නේ. දැන් අපි අන්තිමට පාස් කරපු ටවුන් එක තමයි ටවුන් සෙල් කියන ලොකු ටවුන් එක. ඒක මේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ උඩට වෙන්න තියෙන ගොඩක් ලොකු ටවුන් එකක්. ඒ කියන්නේ නෝත් ක්වීන්ස්ලන්ඩ් වල අගනගරය වගේ කියලා තමයි මේ ටවුන් සෙල් සැලකෙන්නේ. ඉතින් අපි දැන් ටවුන් සෙල් පාස් කරලා අපි කේන්ස් කියන පැත්තට තමයි ඩ්‍රයිව් කරගෙන යන්නේ මේ වෙලාවේ. ඉතින් දැන් අපිට ඊළඟට ඉස්සරහදී හම් වෙනවා ඉංගම් කියලා පොඩි ටවුන් එකක්. ඉතින් මම කියන්නේ දැන් මේ නෝත් ක්වීන්ස්ලන්ඩ් වල මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධයි ෂුගර් කේන්. ඒ කියන්නේ උගස් වගාවට. මොකද මෙහි තමයි ගොඩක් ඔය සීනි හදන දේවල් වගේ දේවල් කරන්නේ මේ පැත්තේ. ऑस्ट्रेलिया में पेना पार दे पत्ते में वावला तीन ने मैं हर ये दिखट में उपग्रस्त में वावला तीन मंगवाला इस रात गया हम पेन नन्नम
ඒ සීනියන් ඒ කියන්නේ කොහොමද මේගොල්ලෝ මේවා අරගෙන යන්නේ ඒවට වෙනම ට්‍රේන් සිස්ටම් එකක් එයානම්ම නම් තියනවා වෙනම ට්‍රේන් සිස්ටම් එකක් තියනවා ඔය මේ මේ උග්ගස් කපන කාලට කපලා ඒවා ඒ ෆැක්ටරි එකට මේ මේ අරන් යනවා ඉතින් අන්න ඒ වගේ දේවල් තියනවා මම ඔයාලට ඒවා ඉස්සරහදී පෙන්නන්න ඉතින් දැන් අපි කෑන්ස් යන ගමන් අපි දැන් කීප එක නතර වෙනවා නාන්ඩ කරන්න අන්න ඒ වගේ දේවල් වලට මගේ පිටිපස්සේ මේ වෙලාවේ ෂෝන් ෂෝනයි මේනකා යනවා ජේසන්ලා පොඩ්ඩක් අර මං කලින් කියපු ටවුන් සෙල් කියන ටවුන් එකේ පොඩ්ඩක් නතර වුණා මේ බඩුවකයක් ගන්න ඒගොල්ලෝ අපිව ඉස්සරහා ටවුන් එකේදී ආපහු හම්බෙන්නම් කිව්වා ඉතින් අපි ඉස්සරහා ටවුන් එකට ගිහිල්ලා මේ ටවුන් එකට නෙමෙයි ඊළඟකට ගිහිල්ලා අපි පොඩ්ඩක් ඒකේ අවිදා කරලා බලනවා අරගොල්ලෝ එනකම් ඒක තමයි දැන් ප්ලෑන ඉතින් අපි නම් ඉස්සරහට කියලා බලමු ඔයාලට මොන මොනවද බලන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් දේවල් පෙන්වන්නම් ඉතින් බලමු මොකද වෙන්නේ කියලා දැන් එන්ට වෙන්නේ මේ කාඩ්වෙල් කියන පොන්චි ටවුන් එකට ඒක ටවුන් එකේ එක ස්ට්‍රීට් එකක් ඒ කියන්නේ මේන් හයිවේ එකේ ආයිනේ තියෙන කඩ සෙට් එක තමයි කඩ සෙට් එක නම් මලන් තමයි ටවුන් එක කියලා කියන්නේ මෙතනින් පටන් ගත්තාම පොඩ්ඩක් ඉස්සරහට යනවා දැන් හරිම ලස්සනයි දකුණු පැත්තේ පාර ආයිනේම මුහුද තියෙන්නේ මේ හරිම හරිම ලස්සන ටවුන් එක ලස්සන ටවුන් එක කියන්නේ සීනරි එක නිසා තමයි පොඩ්ඩක් ලස්සන හොඳයි ඉස්සරහ නවත්තනවා නවත්තලා බලන්න දැන් ඔන්න හාඩ්වෙල් වල එළියට බැලලා ඉන්න අපි පොඩ්ඩක් පොඩ්ඩක් එළියට බැලලා ඇවිදින්න හිතුවා කැමති නෑ මේ කඩේ ඇයි ක්‍රැබ්ස් ක්‍රැබ් බර්ගර්කට මේනක කැමති නෑ මොකද මේනකට ක්‍රැබ් කන්න බෑ මේනක කැමති නෑලු ක්‍රැබ් කඩේට ඌට කන්න බෑනේ එනකොට මේක චාය් ලාතේකට කැමති නේද? මේ දවස්වල හිටපු කෙල්ලම හිටපු. මගේ බර්ගර් එක ආවා මෙන්න මේ විදිහට. මොන්න මෙන්න මේ විදිහට view එක බලාගෙන. මෙන්න ෂෝනත් ඉඳගත්තු බර්ගර් එක අරගෙන. මේන කතන ඉන්නවා අපේ කැම වලට කියලා කියලා කිය. අපි යන්නේ කන්න. ඊවන අපි කෑව view එක කොම කරා. දැන් යන්න යන්නේ ආපහු. ගමනේ යා. යන්න යන්නේ තලීවට. ඔව්. අපේ ඉස්සර නවාතන. නවාතන. ඊට අවුරුදු 2කට. ඊට වැඩි. අම්මෝ. पड़ी गम එහෙ තමයි මම අවුරුදු දෙකක් දෙකම ආරක් විතර හිටියේ. ඒකත් හරි ලස්සන පුංචි ගමක් හැමෝම දන්නවා. මොකද බොහොම පොඩි මිනිස්සු ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් දැන් මම යනවා. දැන් අපි යනවා කට්ටිය හම්බෙන්න. අපි දන්න කට්ටිය. අනිත් එක තමයි මේ ටවුන් එක ගැන කියනවා නම් මේ ටවුන් එක ගොඩ මේකත් ඕස්ට්‍රේලියාව ප්‍රසිද්ධ දෙයක්. හේතුව තමයි මේ මඩ හෙනවා ෂෝන. අර කලිය වල හිටියද? මම අවුරුදු දෙකම ආරක් ඉදිරි හිටියා. මේක මේ ටවුන් එක ඕස්ට්‍රේලියාව ගොඩක් ප්‍රසිද්ධ ටවුන් එකක්. ඒකට හේතුව තමයි ඕස්ට්‍රේලියාවේ විදියට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන ටවුන් එක තමයි මේක.
අපි ඇතුළට ගිහිල්ලා වැඩි විස්තර කියන්න දැන් ගිහිල්ලා බලමු. අර මාත් එක වැඩ කරපු එක ඉතල ඔතනම හිටියේ. ඕනේ. ඔව් දැන් මේ බං මේ අලුත් පිටියෝ. ආ සරාඩ් මේ ඔයා මාළු අල්ලන්න යන්න ඔතනින් දකුණටනේ. මතකද? මිජි කාලා. ඔව් ඔතන තව මාර මාළු පොට්ටිය මතකද මම අල්ලන පොට්ට උඩට කාලා. ආ මතකයි. අඩ අන්න වීව් එක මචං. ටලි වල සුගර් මිල් එක. सीनी कर्मा सरंगी प्रोसेस ठाली टाउन पड़ी हरम पुंच टाउन एक सूपर मार्केट तीन हमदेम एक फार्मसी आई अन्गे पड़ी टाउन मेकदमा अभी पड़ी उन्ट हरम मे अमृत एक्सपीरियं पड़ी टाउन इन मेवेला अभी ठली वेल टाउन दिन मैं कलिंग के अरे ठली वेल ऐडेंटिटी प्री मच यहाँ बिग गम बूट के अरे वाले फिट पर्सन पेन मे लोकु बूट कपे स्ट्रक्चर कदल तीन और हदल तीन मे तीन हेतु तम ठली की अने ऑस्ट्रेलिया वेडिम वर्षापतने खंबे लभना टाउन के मेक गुडाक फ्लडेना गुड़ा गुड हेम वृद्ध वगे फ्लडेनवा मे मे वेस्त निशा ई थिंग एक निशा तम मे गम बूट स्ट्रक्चर हदलती मे गुड नगिंड हेम बुलवांग अभी दिन तम एंडे मे तम गोलडन गम बूट ई थिंक मेके कीरतीन देम एग्जास्ट नमस्ते पनहेदी मे गम बूट 7.9 मीटर्स मे गम बूट वह मेके गंग तीन मेतन कीलो अभी मे टली वर्ट वर्षापति लंदर उपकम बिहार उड़ मेतमा मे चाली वाले तीन शुगर मिल मे तीन लोक में शुगर मिल मेके दें अरे उधर बैलो पेन अरे ट्रेन ने खा वागे एक आनावा क्रश क्रश कर एक क्रश कर शुगर केन क्रश करंड गेनिया ना इट पर से हाँ बैट थिंग आयो ये वाके में एक थिंग एलियट है ना मैं क्या सामान्य फाटू कर पुखा में दाव से पाया विषय आता है मास मास हायक कितना बैठा है एक दिगर बैठे करना नवत तन है तुम को दिन नवत तो ते गोलंड पार्ट हुई है ठीक है तो अरे एक दिगर में मेहमत आम मैं पलात से थी ना हम एक ने इधर मग हम वाके शुगर केन उपको में इन्हें मिसल बिगड़ना ना दी मैं के टाउन ने का मैचर है मैं के तमा मेन स्ट्रीट टेकर मैचर तमा दी और बच्चे दी ना मार मलासन अब टाउन में आता है अभी तो मे मेम टाउन गोड़ पड़ी पड़ी देवल तीन बार अभी अभी
කැමනන් කේප් එක වලට නිසා අපිට මේ තැන්වල ගොඩාක් ස්පෙන් කරන්න වෙලාව නැහැ මොකද අපි මේ තැන්වල ගොඩක් වෙලාව ස්පෙන් කරොත් එහෙම අපිට ඊට පස්සේ අපේ නේම එනක අපේ අනිත් යන එම් එක මිස් වෙනවා කේප් එක වල ස්පෙන් කරන්න තියෙන කාලය අඩු වෙනවා ඒක නිසා තමයි අපි දැම්ම මේ මෙහෙම යන්න යන්නේ ඉතින් ඔව් අපි එනං ඊළඟ තැනකදී හම්බෙමු